අපි මෙහෙම දෙයක් මෙමය කියලා මම රොඩ් එකට කතා කරගෙන ඉන්නවා. මම මේන් අයිඩියා එක අපි දෙන්නම කතා කරලා හිටියනම් මනමෙගුමල තුන් දෙනාම ගේමු කියලා මේ රොඩ් රොඩ් නේත් මේ වෙලේ ලොකු එලියක් ලබා දුන්නා. ඉතින් මගේ මොම ළඟම හිතවතෙක් ගුරුවරයෙක් ඉන රොඩ් එකත් වැඩේට සාර්ථක නිර්මාණයක් කරන්න උදව් කරා. ඉතින් රොඩ්නේ අපි ඊට පස්සේ කවි ගීතයක් අපි තෝරාගෙන තියෙනවා. මම රොඩ්නේට සින්දු ටික මේ බාර දුන්නා. ආ ඒකනේ ගීත ටික මට බාර දුන්නා. අපි මේ රත්නගේ සින්දුවකින් පටන් ගමු. නේද කියුව නැත්නම් කට්ටිය නිදා ගනි ටිකක් පහු වෙලා. ඒ එනන නිදියට ගනි. කට්ටිය නිදිය ගන්න කලින් කිය. නන්දා මාලිනී මහත්මිය තමයි ගායනා කරන්නේ. මේක චිත්‍රපට ගීතයක්. මම හිතන්නේ හිඳන කෝල්ල චිත්‍රපටි මට මතකයි මේක දර්ශනයේ පෙනී සිටින්නේ මේ මාලිනී ෆොන්සේක මහත්මිය. මේ ළමා නිවාසයක ඇය ගායනා කරනවා. එතකොට මට මේ ගීතයට ඉතාම හරිම ආසාවක් තියෙනවා. මොකද මේ මාලිනී අක්කගේ රංගනයත් එක්ක මේ ගීතය ඉතාම ලස්සනයි. මේ චිත්‍රපටයේ දර්ශනය ඒ හින්දා තමයි මම තෝරගත්තේ. අක්ක ගීත නිර්මාණ කරලා තිබෙනවාද මා දන්න තරමින්? ඔව් මම නාට්‍යවල ගීත ගායනා කරනවා. මගේ ගීතයක් තියෙනවා අවුරුදු කාලයට ගායනා කරන ගීතයක්. ඒක දැන් එක එක තැන ගායනා කරලා කරලා අවුරුදු කාලෙට කියන්නේ නැහැ සර්. හොඳයි අපි අද ගීතයකට යමු. රොඩ්ඩේ ඊළඟ ගීතේ ඊළඟ අපි ටිකක් දැන් ටිකක් පැරණි චිත්‍රපට ගීත අද දවසේ අපි ගායනා කරන්න ඕන කියලා හිතාගත්තා. ඒක මේ අපේ ඇඳුම් විලාසිතාවත් ඒ වගේ නේ. ඒක දැන් මේ විදිහට ඇඳන් ආවේ ඇයි කියලා. ඇයි කියන්නේ? අපි දැන් ගායනා කරන අපි අද චිත්‍රපට ගීත ගායනා කරන නිසා තමයි පැරණි චිත්‍රපට ගීත මේ විදිහට අපි කතා වෙලා
එකම මේ මං හිතන්නේ වැඩසටහනක මේ විදිහට මේ මේ ඇඳ පැලඳගෙන වැස්සෙලා ආපු ප්‍රථම වැඩසටහන කියලා කියනවා. එතනමද අපි රෙකෝඩ් එකක් තියනවා නේද? ඔව්. හොඳයි. කොණ්ඩේ එන අවිගානකව ගානකව අපේ ආනන්දයි. ආනන්ද. අයියෝ. අනේ සමාවෙන් අන්න සුදු වර පාට වල. හොඳයි එහෙනම් අපි සූදානම් මාදනී හිතවිය ඩාන්ස් කරන්න පටන් ගත්ත අතර ඔයගොල්ලෝ මේ සින්දු නතර කරා. එහෙම කරන්න එපා නන්දයි. අය අය කියන්නේ නෑ. බොහොම ස්තුතියි ආනන්දයි. තරංගරංගි බොහොම ලස්සනට ගීත ගායනා කරා. ඔබලට වේදිකාවේ ඒ තිබෙන්නා වූ හසල දැනුම සංගීත පිළිබඳ දැනුම හින්දා බොහොමත්ම ලස්සනට ඔබලා ගීත ගායනා කරනවා. දුරකථන ඇමතුමක් අපිට ලැබෙනවා. අයිබෝවන්. 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 නෑ සන්දි. අයිබෝවන්. අපි
කට්ටිව දාලා ගිහිල්ලා. ඔව් ඇය. නමුත් මං හිතනවා නැවත වතාව අනිවාර්යයෙන්ම අද වගේ දවසක කතා කරන්නේ නැත්තම් ගොඩනැයි. නේද? අද කොහොමත් ඉතින් ගොඩක් වෙලාවට ප්‍රෝග්‍රෑම් එක බලන වඩා ගොඩක් අය ට්‍රයි කරන්නේ මෙතන ඉන්න රොවින ජේෂ්ඨ රංගන ශිල්පියන්ට කතා කරන්න කියන එක මට නම් තේරෙනවා. මොකද මම ගෙදර ඉඳන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් බල බල ඉඳන් අනිවාර්යයෙන් මම කරන්නේ ඒක තමයි ප්‍රෝග්‍රෑම් බලන වඩා. ඒ වගේම දැන් අපිට දැන් කතා කරලා අපි ගොඩ්ෆ්‍රි මහත්මයාත් ඉන්න මොකද ධර්මසේන මහත්මයා. එතුමාම ලස්සන පොඩි දෙයක් මට එකතු කරන්න කියලා කිව්වා. ඒක ඇත්තටම මේකට තුන් දෙනාගෙන් අපි එක එක උත්තර බලාපොරොත්තු වෙනවා. එතුමා ඩයලොග් ඉවර කළාත් මේ දේවල් දන්නවනම් ඔබලා නොදැන විදියක් නෑනේ. නාට්‍ය කණ්ඩායම එකම බස් එකේ තමයි යන්නේ මනමේ. ඔන්න හිරාවෙන් හදන්න එපා. මේකේ අපූර්ව සිද්ධීන් ගණනාවක් වෙනවා කියලා බොහොම අමතක නොවන සිද්ධීන් ගණනාවක් වෙනවායි කියලා අපිට ආරංචි ලැබිලා තියෙනවා. ඉතින් මේ අපිට ඒ වගේ අමතක නොවන සිද්ධියක් රත්නාකරගේ කාලේ වෙලා තියෙනවා නම් මතකෙට එනවාද? බය වෙන්න දෙයක් නෑ. මේ නරක දෙයක් වගේ නාට්‍ය බස් එකට නැග්ගක මම නම් නිදි. ඒක ඒක විශේෂ සිතුවිලික්. නිදි ගන්නත් වෙලාවක් හම්බෙන්නේ නැහැ. උදේ පාන්දර තින්න කියලා වැඩ ටික කරලා නෙන්නේ නාට්‍යයට එනකොට තිමංගන්නේ කෝට්ටයක් අරගෙන අරගෙන එන ඔලෝ ආගෙන නිදා ගන්න නැගිට ඕන ඔන්න දැන් ආව රඟහලට ආව කියලා. ආයි මමත් කැමති නිදා ගන්න. ඇත්තටම මේ යන්නේ ගොඩක් වෙලාවට ඉස්සර නිදාගත් නෑ. මොකද හැමෝම සින්දු කියනවා ඒ කාලේ දිනියල ඉන්න කාලේ ඒ කාලේ දයිය සම්බන්ධලා මම 90 ඉඳන් ඔබේ 2000 කියන ඔයා මනමේ කුමාරිය කී දෙනෙක් එක්කද වැඩ කරලා තියෙනවද? රත්නකත් එක්ක වැඩ කරලා තියෙනවා. මාදිමිත් ඉඳලා තියෙනවා. තරංග එක්ක තමයි තරංගත් එක්ක හැබැයි කෝරස් එකේ තමයි ඉන්නේ නැත්තේ. මෙතන මම මේ පොතේ ගුරුට ඉන්නකොට. ඒ මෙහිම ඉතින් ඇත්තටම හරිම කටි එකට එකව වෙනකොට ඒක පවුලක් වගේනේ. උදේට ඉතින් එකතු වෙලා ඉතින් කතා බහ කරලා කන්න බොන්න බහින වෙලාවට බස් එකෙන් ඉතින් ඒ වගේ මේගොල්ලෝ කියන කතා අහගෙන අපි hina වෙන එක තමයි කරන්නේ ඉතින්. ඒත් එක්කම දඩමඩ නින්දත් යනවා. දී ඕගල සද්ද එනකොට හැරිලා මොකක්ද අනේ උනේ කියලා. පොඩි උපාදු පැදරවල කැමතිද නේද? හොඳයි අපේ සංගීත කණ්ඩායම සූදානම් නම් අපි තවත් ගීතයකට යමු. මේක මේ වෙස්සන්තර නෘතිය නීතිගේ ජෝනිසිල්ල සූරින්ගේ වෙස්සන්තර නෘතිය එන ගීතයක්. හැබැයි මේ ගීතයත් යොදාගත්තා විජේ ධර්මශ්‍රී මහත්මයා නිර්මාණය කරපු ගුරු ගෙදර චිත්‍රපටියට මගේ මාන්ත්‍රී නම් බිසෝගේ ගායන කරමුද මේ මගේ මන්නේ
බොහොම ස්තුතියි රොඩ්නි අයියේ හොම ලස්සන ගීත ගායනා කළා ගොඩක් ස්තුතියි මාදනී දූතියත් එහෙමයි ඔබ සංගීතයේ කොහෙද හදාරුවේ සංගීතය ඇත්තටම මුලින්ම මම ඉගෙනගත්තු පෙරදෙනිය සරසවන මහාවිද්‍යාලයේ සංගීත ආචාර්යවරිය සංඝයා ජයකොඩි මහත්මිය මතක් කරන්න ඕනේ ඒත් එක්කම උසස් පෙළට සංගීතය හැදෑරුවා මම සංගීතයේ විෂය මංගල සමරසිරි සර්ව මතක් කරන්න ඕනේ පහසල ඊට පස්සේ මහනුවර උසස් බාලිකා විද්‍යාලය ඊට පස්සේ NGP කලායතනය මතක් කරන්න ඕනේ බුද්ධික අපේ සිහ ශක්තිවාද කණ්ඩායමේ ඉන්න ඔව් ආනන්ද පෙරේරා සහ අශෝක පෙරේරා ගුරු දෙපළ මතක් කරන්න ඕනේ ඔවුන්ගේ මම සංගීත හැදෑරුවා ඊට පස්සේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පොස්තුදි රොඩ්නි අයියා වෙස්ටර්න් මියුසික් කරලා තියෙනේ කියලා අපේ ආදරණීය රසික රසිකාවියන් ගොඩ දෙනෙක් දන්න වගේම ටික දෙනෙක් දන්නේ නැහැ ඒ දන්නේ නැති අයට අද අපි දැනුවත් කරන්න ඕනේ රොඩ්නි අයියා මම 6 වෙනි පන්තියේ ඉඳලා 9 වෙනි පන්තිය දක්වා අපි තමයි අර නව අධ්‍යාපන ක්‍රමයේ මුලටම අහුවෙච්ච කට්ටිය කියන්නේ ජාපෝ ආසව කියලා කියන්නේ අපොස ජාපෝ ආසව නේ 1975 ඒ පිරිසට ඉස්සලාම වුණේ අපි කරට. එතකොට 9 වෙනි පන්තියේ තමයි විභාගය තිබුණේ. NCG කියලා තිබුණා. NCG. මේක දැන් SSC NCG. ඉතින් අවුරුදු 4ක් මියුසික් කරා වෙස්ටර්න් මියුසික් අයරංගනී ජයසූරිය මිස් තමයි අපිට ඉගෙනුවේ. තියරි පැත්ත ඉතාම හොඳට ප්‍රගුණ කරන්න අපිට අවස්ථාව සලසලා දුන්නා. නමුත් ප්‍රැක්ටිකල් පැත්ත කරන්න හම්බුනේ නැහැ. මොකද පියානෝ එකේ තමයි ගොඩක් වැඩ තිබුණේ. ඉතින් පියානෝ එකක් තිබුණ ඉස්කෝලේ විතරයි අපිට ඉතින් ඒ නිසා පියානෝ එකක් අතපත ගන්න හම්බුනේ නැහැ ඒ නිසා ප්‍රැක්ටිකල් පැත්ත අපෙන් එහෙම ගිලීලා ගියා තියරි විතරක් ඉතින් දැනගෙන හිටියා ඒකයි මගේ තියරි ටික දැනගත්ත තියරි ටික ඇත තව උනාලා මොනවද වෙන්නේ නැයි මේ හොඳටම ඇති මං හිතන්නේ හොඳයි අපි රිචඩ් අයියේ අපි ඔබටත් ආරාධනය කරනවා ලස්සන ගීතයක් අපේ डायलॉग क्रीड मराठी अपने नाली का वेनु हमें रस नाले ने गाया ना करने मगे जाने आहुरु जो हतरक किधर आ रहा था ना कल बैडी में डिमांड कर लापू आदि डिमांड का क्यों है जिसमें जो मेरे दिल में पैविने नहीं थे ना वाकी लाइफ है वाह ना हतरक क्या ना कोटा लिस्ट मात ना एक ही ना मैं माली में क्या अतरम माली बुरु अक्की ना नहीं माली में अतरम में मैं पास जाके लिए मुआ करी पास जाके तो हमारे में रोड में सरे में कंडरा का नाव दम मातर ये गमन पहासुस्ता पावा रोड में सफ़ेद दूना कहीं मुदल में पत्त बाला लाओ उन्हें आ रही है जो मुदल का हितर मनुष्य नहीं උදේ නේ මේක මේ මගේ මුදල් ගන්න ඉතනන අද රොඩ්ඩේ යන ලෝකෙ ඉන්නවනේ ලොකු අපාර්ට්මන්ට් සුරාදරක් තියෙනුනේ මේ ගීතේ මම නිර්මාණය කරපු මාලක්කාර කියන නාට්‍යයේ මම රචනා කරලා මමම තනු නිර්මාණය කරපු ගීතයක් ඉතින් වේදික නාට්‍ය ගීතයක් सेमदा भला नहीं मिल नहीं वन संगत प्रेम कर बिना बाल बोलन बस के तल न रोष पै तो फूल तल मत आधु कला कुनु तब नित दिन अवसरा मई मसरा आंगना
ramana vandana puranula mudindala masala allavana nitusise kelvena surangannu tavilasa sitako matkaramina mana vandana patakite kavamina mahapambunu ada sitaka hali udavana varangana umayangana avadhi karai sitam kisaya pura බොහොම ලස්සනයි ඔබේම ගීයක් මගේ දැන අතිශයින්ම ජනප්‍රිය මේ ගීතේ වේදිකා නාට්‍ය තුල බලන්න නොවේ ගුවන් විදුලි ටීවී එකේ රූපණ මාධ්‍ය ඇහෙනවා ඇහිලා තියෙනවා පේනවා දැකලා තියෙනවා බොහොම ලස්සනයි සජීවීව අද ඔබ ඉදිරිපත් කරා බොහොම අපූර්වට ගොඩක් ස්තුතියි ඉඳලා ඉඳලා ඇවිල්ලා ඉතින් යමක් ඉතිරි කරලා යනවා නේ මොන හරි දෙයක් කරලා යනවා නේ කමන්න ආයෙත් අවුරුදු 4කින් හරි රොඩ්නි අයියේ දැන් අපිට කතා කරන්න ගොඩක් දේවල් තිබ්බත් රොඩ්නි අයියා වගේ මේ ප්‍රවිද දැවැන්ත ශිල්පීන් ඇවිල්ලා ඉන්න වෙලාවේ දැවැන්ත නේ කොහොමද කොහොමද ඔබී වරුස් අයියා කතා කරමු දුරකට නමුතුමත් තියෙනවා අයිබෝවන් 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 ඔබේ නම සඳහන් කරන්න මේ කතා කරන්නේ සයිරස් ගොරා දෙන්න අපි ගාන ගොඩක් දානවා वस्त्र ප්‍රබෝධයකින් කාටත් නරඹන්න තාසයි අපිට එන්න හිතුනේ එන්න හිතෙන්නේ රත්නාලාලනියක් අමට සමුදා උදේම ගිය සතියේ සනන්දන් සිමාත් මේ වැඩසටහන කරපු ගමන් කතා කළා විශ්කර හොඳයි මේ වැනි වැඩසටහන් කරන එක මෙමය කියලා ඇත්තටම දැන් සනත් සර් වගේ කෙනෙක් ගොඩක් අපිට දකින්න හම්බෙන්නේ නැහැ මේ වගේ වැඩසටහන් තුලින් ඉතින් ඇත්තටම මං හිතන්නේ සර්ටත් ලොකු ප්‍රබෝධයක් ඇති වෙලා තිබුණා ගෙදරට වෙලා මේ ඉන්නවා මේ विविध विविध सत्य विविध बलापुर
පොඩ්ඩේ ඉදිරියේදී දැන් ගිය සතිය අපි කරා තාත්තලා දුවලා කරසනා ඉදිරියේදී අම්මලා දුවලාගේ අක්කලා නංගිලාගේ අයියලා මල්ලියාගේ මේ වැඩසටහන් කරන අපේ මොකද ප්‍රවීණ ජේෂ්ඨ ශිල්පීන් සම්බන්ධ කරගෙන ඒ වගේ වර්තමාන ශිල්පීන් සමග යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මම හිතනවා ඉදිරියේදීත් අපි ගුණාත්මක වැඩසටහන් අරන් එනවා කියලා තියෙන නාලිකාව සහ ඩයලොග් සමාගම ඇතුළුන් අපිව දැනුවත් කරලා තියෙන මේ විදිහට ඉතින් ඒ ඉඩකඩ අපි ලබා දීලා තිබෙනවා ඒ ඉඩකඩ අනුව හොඳ අර්ථවත් වැඩසටහන් ඉදිරියට ගෙන යනවා කියලා අපි ඔබට පොරොන්දු වෙනවා හොඳයි එහෙනම් අපි තවත් ගීතයකට යමු රොඩ්නි අයියේ ලස්සන ගීතයක් රොඩ්නි තෝරාගෙන තිබෙනවා හරිම ලස්සන ගීතයක් මේක ඉතාම ලස්සන ගීතයක් රුක්මනී දේවිය සහ මොහිදින් බෙක් මේ දෙපළ ගායනා කරේ අයිරංගනී චිත්‍රපටයේ චිත්‍රපටයේ අයිරංගනී 1954 අප්‍රේල් මාසේ 10 වෙනිදා තමයි තිරගත කරලා තියෙන මුල් වතාවට සංගීතයේ එස් එස් වේදා සහ ආර් ඒ චන්ද්‍රසේන සංගීතඥයින් දෙපළ අපි ගායනා කරමු රොඩ්නි අයියේ Arandey, thank you. Rani en ko negi mabem, raja uniya malove. ස්තුති රොඩ්නි අයියේ බොහොම ස්තුති
ඔබතුමන්ලා ඇත්තටම අපේ මේ වැඩසටහනට එකතු වුණේ නිකම් එන්නම් වාලෙන මේ ආවේ මේ දවල් ලොකු සැරසිලි අපි සූදානම් ආහාර අභිනය තුලින් සම්පූර්ණ වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකේ දැවැන්තකම අපිට දැනෙනවා. ඒත් එක්කම අපිට දුරකට නැමුතුමු ලැබෙනවා. ආයිබෝවන්. 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 ඔබේ නම සඳහන් කරන්න. ආයිබෝවන් ඔබේ නම සඳහන් කරන්න. ඔව් වම පිළියෙන්නද ගමල්පාය සුරේ. ඔව් කාටද ඔබට කතා කරන්න ඕන? ඔව් ඉස්සෙල්ලා මම මේ කතා මේ තුමා ඒක මට කතා කරන්න ආනන්ද අතිගෞරව මහත්තයෝ. ඔව් කතා කරන්න. හලෝ. ආ හයි. ඔබතුමා දෙකිනවා සම්පූර්ණයි. මේ ඔබතුමාට ඉස්සාවේ ඉන්න මාත්මේ ගිහිනුට කියලා කියනවා. එකෙන්තා අපේ ඉස්සාවේ ඉන්න මාත්මේ මුදක් ගාන කරන්න කියලා මම කතා කරා. ආ. ඒක තමයි සිලිසිලි. මම ගිහින් රම්ස්කල් මාත්මට කරා ගන්නවා. ඔව්. ආයිබෝවන්. හලෝ. ආයිබෝවන්. ආයිබෝවන්. මේ ඔබතුමා අද වැඩසටහන හරිම ලස්සනයි. බොහොම ස්තුතියි. අද මේ ශර්මිකා පැරණි දේවල් ඔක්කොම යන්නේ පැරණි ගීත යන්නේ අදම ලක්ෂණයි ප්‍රෝග්‍රෑම් එක. ඔබතුමා මේ වගේම ප්‍රෝග්‍රෑම් එක මේ වගේම හැමදාම කරනවා හරි ලක්ෂණයි කියලා කියන්නේ. හරි බොහොම සුදු අපි හැමදාම කරමු මෙහෙම කරමු පොඩක් ස්ටුඩියෝ වල කතා කරා. ඒ කියන්නේ අපි දැන් ඔය පියන්න ඕන නේද? එතුමා ඉල්ලන්නේ මේ වගේ ප්‍රවීණ ජේෂ්ඨ රටට වැඩක් කරපු රංගන ශිල්පිනි. තවයි නෝනි. මම ඊට වැඩිය හොඳ හොඳ මේ විදිහේ මාව මාරු දාන්න. මට රජාට අයියා මම දැන් අපි ඊය කතා වෙච්ච දේවල් දෙයක් තියෙනවනේ අමතගොනු සිද්ධියුත් මං කව මතක් කරන් එන්න කියලා. දැන් එකක් මතක් කරන් ආවද? නෝන සිද්ධියක් මතක් කරන් ආවද? ඒකම මතක්. අමතගොනු සිද්ධියෙන් හෙට ආවා. මාදිණිය එක පාර ආදිණිය යන්නේ එක පාර මේ වගේ. ගුරු ඊය මතක් කරන් එන්න කියලා මට කතා කරෙත් නේ කිව්වේ නේ. බුද්ධික එක කියන්නේ ඉඳලා බුද්ධික තමයි. දිවස්ථානයේ මම ගායන කණ්ඩායම හිටියා අපිට පෞද්ගලික කාලේ අධ්‍යක්ෂකම ලැබුණු. ඉතින් කටපිට සංස්කෘතික විද්‍යාලයේ මම ඉගෙන ගත්තා. එවකට හිටපු අපේ නැසිගේ ඇලෝසිය සිල්වර්ධන කියන විදුහල්පතිතුමා තමයි මාව නාට්‍යයකට තෝරාගත්තේ. මේක ලෝක ලමාවර්ෂ දෙකම් චාරිලින් පවත්වන නාට්‍යයක්. මම මුදුම නළුවා වුණා. ඉන්න අතුරු මම කටපිට දේවස්ථානයේ ගායන කණ්ඩායම හිටියා ගරු ස්ටැන්ලි වේදසිංහ පියතුමාගේ යටතේ. ඉතින් කෙසේ වෙතත් පල්ලී නාට්‍ය පාස්කු එතකොට නත්තල් සහ සබසමුණ්ඩගේ ජීවිත කතා ආදී ඒ දේවල් වලින් තමයි මම මේ කලාවට පිවිසුනේ. ඒක කොහොමද ඉතින් අපේ තිබුණ ලක්රවි සමිතිය කියලා එකක්. ලක්රවි සමිතිය අපේ හිටපු ඇන්ටන් කොළඹගේ කියන මහත්මයා අපිට නාට්‍යයක් කළා. මගේ මුල්ම නාට්‍ය වේදිකා නාට්‍ය 1981 විතර තමයි පෙන්වුවේ. මටත් මම තිචර ලොකු ආසන්න නෑ. නමුත් එයා පුහුණුවීම් වලට ගියා. පුහුණුවීම් වලට ගියාම පෙරියමුල තිබුණා ලොයලා විද්‍යාලේ. එතකොට ඒකට තිබුණේ විදුලි ආලෝකයේ නෑ. විදුලි ආලෝකේ නැතුව අපි පෙට්‍රල් මැක්ස් එකක් වත්තු කරගෙන තමයි දැන් මේ පුහුණුවීම් කරගෙන ගියේ. මම පුහුණුවීම් අතරතුර මට නිකන් ඕල් එකක් උමක් වගේ තිබිච්ච නිසා මං චුට්ටක් ඒ බංකු ඩෙස්ක් එකට ගිහලා පොඩ්ඩක් ඔළුව තියාගෙන හිටියා. කොහොම හරි මට හැරෙනකොට කවුරුත් නෑ අන්ධකාරේ. මේ කිසිම කෙනෙක් නෑ. හැරලා බලනකොට මට දැන් මේ ස්කෝල බාකෝල ඔක්කොම ගිහිල්ලා ඉතින් මම තනියම. ඉතින් බයයි. මොකද ඒ දවස්වල හිටිය දේවස්ථානයේ පියතුමා මැල්ලව පියතුමා කියලා. ඊට පස්සේ මෙල්ලක්පුතුමා මේ කියන්නේ හොරු වෙනවයි කියලා මේ තුවක් කොහෙම තියාගෙන ඉන්නේ ඒ දවස්වල. දැන් මම දැන් එන්නත් ඕන දොරවල්ලෙන් කඩාගෙන එනකොට එන්නත් ඕන කොහොම හරි දැලක් එහෙම අතින් ගහලා කඩාගෙන කොහොම හරි එළියට පැනලා ඇතක්ම 4-5ක් විතර තියානේ පයින්ම ගෙදර ආවා. පළවෙනි නාට්‍යයෙන් ලබපු අත්දැකීම තමයි. අමතක නොවන සිද්ධීන් ඔය එක එක මතක් වෙනවා. එදා වෙඩි කෑවනම් අද